හැම බහරම නැවත දේශපාල තත්ත්වය කුමක් වේවිද කියලා විශේෂයෙන් මම කලින් සඳහන් කර පරිදි කිසිම පාලකයෙකුට රටේ ස්ථාවරය කරගැනීමට හැකියාවක් නැහැ කියෝ වගේම රටේ ව්‍යාකූලත්වය ඇති වෙලා තියෙනවා. ලෝකායතන කේන්දරේ ඒ වගේම ලංකා කේන්දරේ පාලකයන්ගේ කේන්දර ගැන පරීක්ෂා කරලා බලනකොට විශේෂයෙන්ම වර්තමාන ජනාධිපතිවරයාගේ කේන්දරේ පරීක්ෂා කරපු කෙනෙක් හැටියට ඔහුගේ නරක ග්‍රහචාරයේද රටට වක්‍රාකාරයෙන් ව්‍යංගරව බලපාලන නිසා වගකීමෙන් කියනවා ඔහුගේ ග්‍රහචාරයේද පසුගිය ස්වභාවික විපත්වලට එක්තරා යම් සම්බන්ධතාවයක් පවතිනවා. පාලකයාගේ කාලය නරක වෙනකොට ඒක ඒ ආකාරයට ව්‍යාකූලත්වයකට පත් වෙනවා. විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි වර්තමාන දේශපාලන තත්ත්ව පිළිබඳව විශේෂයෙන් ඉතිහාසයේ සම්ප්‍රදාය දේශපාලනේ වෙනස් කරමින් දේශපාලන රහසක් එළිය දෙනවා. කුමක්ද? නව පක්ෂයක් එදා රාජාලියගෙන් කරන්න බැරි වුණ දේ ගම්සන එක් මහත්මයාලාට නව පක්ෂයක් එළියට ඇමින් දේශපාලන වෘෂක රාශීන් සනසුරු නික්ම යනවත් එක්කම නව මුහුණුවරකින් නව පක්ෂයක් එළියට ඇවිල්ලා ඓතිහාසික සම්ප්‍රදාය දේශපාලනේ වෙනස් වීමට ලකුණු පහළ වෙනවා. ඒ ලකුණු ජ්‍යොතිෂී තුල පහළ වීමක් සිද්ධ වෙනවා. ඒ නිසා පාලකයාගේ දැන් තියෙන ජනාධිපතිවරයා ඔහුගේ දුරකාලේ රැඳී ඉන්නවා. ආණ්ඩුව මේ ආකාරයෙන් යනවා. ඒක වෙනස් වෙන්නේ නැහැ. හැබැයි ආණ්ඩුව කාලයේ වෙනස් වෙන්නේ නැති වුණා නම් නව පක්ෂයක් නිර්මාණය වෙලා ගම්මට්ටමින් බිම්මට්ටමින් නිර්මාණය වුණොත් ඔවුන් නිර්මාණය කරලා ස්ථීරව ආරම්භ කළොත් ජාතිමාමක දේශමාමක ජ්‍යොතිෂශි සංගවේද ගුරු කම්කරු බලවේග මේ අලුත් පක්ෂ කරා ඒක රාශියන නැවත අප්‍රසාදීව නරක කාලයකට පත් වුණු මහින්ද රාජපක්ෂ ඔබ දන්නවා මහින්ද රාජපක්ෂගේ පරාජය ගැන දීර්ඝ පුවත්පත් ලෙස වැඩිම කාලයක් කිව්වේ මම. ඒ නිසා මම නැවත කියනවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ 2017 මැද භාගයෙන් පස්සේ නව මුහුණකින් ඔවුන් සමාජගත වීම එතුමා සෞඛ්‍ය තත්ත්වය ප්‍රවේශම් කරගෙන ආය ආවොත් එතුමාට ලොකු කටු කාර්යභාරයක් කරන්න පුළුවන්. එවකට එක්සත් ජාතික පක්ෂයට අභියෝග කරන ප්‍රධාන බලවේගයේ බවට නව පක්ෂ ඉදි වුණොත් ඒට සම්ප්‍රදායි බලවේග සියල්ලම එනවා. වගේම විශේෂයෙන්ම යහපාලනයට සහයෝගය ලබා දුන් ඇතම් අය සහ ශීලවීපී ප්‍රධාන කොටස් කීප දෙනකු මේ හා සමග පුළුල් බලවේගයක් නිර්මාණය වෙනවා. ඒක මහින්ද රාජපක්ෂ හිතවතුන්ට ප්‍රකාශ කළ යුතුයි. ඔබ දන්නවා මම දේශපාලනයක් නෑ කුමන පක්ෂයටත් කෙලින් කිය යුතුයි. එවකට මහින්ද රාජපක්ෂ රජයටත් මේ ආකාරයෙන් කෙලින් කිව්වා. විශේෂයෙන්ම කියන්න ඕනේ ජේවිපී මෙතෙක් සම්ප්‍රදායික ඔවුන්ගේ නම් දේශපාලනේ 2020 වෙනකොට ඔවුන් හිතේ තත්ත්වයෙන් සම්පූර්ණ පහළට වැටෙනවා. ඔවුන් කුමන දේශපාලනය කුමන බලවේග කියන කුමන ජනයා පෙන්වුවත් කුමන උද්ඝෝෂණ මේ ප්‍රශ්න හරහා එකතු වෙලා ජනයා පෙන්වුවත් ඡන්දේදී ප්‍රධාන ඡන්දේදී ඔවුන් හිතේ තවද පහළට වැටිලා සෝමවංශ මහතා ගොඩනගපු තත්ත්වයට රාමු කුමාර දිසානායක මහත්මයා පහළට වැටිලා 2020 වසරේ නැවත මුල කේන්දර වුණු දේශපාලන පටන් ගන්න අසුන් සහ ජනප්‍රසාදේ පහළ වැටිලා ඒ තත්ත්වයට පත් වෙනවා. ඒක වළක්වීම හැකියාවක් නැහැ. ඔවුන්ගේ කතා කතා බවට පවරක් පත් වෙලා දේශපාලන පරිණතතාවට ඔවුන්ගේ විහිළුව ඔවුන්ගේ දේශපාලනයේ තරමක ව්‍යාකූල තත්ත්වයට පත් වෙනවා. විශේෂයෙන්ම දැන් ජනාධිපතිවරයාගේ තිබු ජනප්‍රියභාවයේ තව තවත් පහකට වැටෙනවා. දේශීතාශී ජාතික බලවේග එතුමාට විරුද්ධව කෙලින් හඬනකට පටන් ගන්නවා. රටේ උද්ඝෝෂණ මතකෙතු වගේම පොලිසිය සමග විශාල මතකෙතු ඇති වෙලා විශේෂයෙන්ම පොලිසියට දැඩි කාර්යභාරයක් සිද්ධ වෙනවා. පොලිසිය දැඩි විවේචනයකටපත් වෙනවා. වර්තමාන පොලිස්පතිතුමාට දීර්ඝ කාලයක් පොලිස්පති ධූරේ අවසන් වතුන නිල කාලය සම්පූර්ණව අවුරුදු ගානම ඉඳීම පිළිබඳ ප්‍රශ්නාර්ථයක් ඇති වෙනවා. මේ තියෙන ව්‍යාකූලත්වය හරහා එතුමා බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි, අපක්ෂපාතව කටයුතු කළ යුතුයි. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ එක්සත් ජාතික පක්ෂයට අභියෝග කරන නව පක්ෂයක් ඉතිහාස වෙනස් කරමින් එනවා නම් ඒකට මුහුණ දීමට ඔවුන් සූදානම් විය යුතුයි. ජාතිමාමක දේශමාමක බලවේග මේකට එක රැස් වෙනවා. විශේෂයෙන් කියන්න ඕනේ පක්ෂයක් නැහැ, දේශපාලනයක් මට නැහැ. පවතින රජයේ අප්‍රසාදයට දූෂණ චෝදනා යළි යළි ඇති කරනවා වගේම තවත් බොහෝ අය මතගැතුම් වලට මතගැතුම් ඇතිලා මේ යහපාලනයේ එකිනෙකා දෙන්න අයින් වීමේ හැකියාවක් පවතිනවා. ඉදිරි කාල සීමාවෙදී එකිනෙකා කලකිරීමෙන් යහපාලනයට විරුද්ධව කතා කරන්න ඊගව කාලයේ පිළිබඳව විශේෂයෙන් ස්වභාවික විපත් වුණා වගේ 2020 වෙනකන් ස්වභාවික විපත් වෙනවා. ඉදිරි කාල සීමාවෙදී ලබන වසරේ මැද භාගය එනකොටම නියම් කාල තත්ත්වයකට මුහුණ පාන සිද්ධ වෙනවා. මේ තත්ත්වයන් රටේ විවසන තත්ත්වයක් බවට පත් වෙන නිසා අස්වැන්න සහ ගැටළු පත් වෙනවා. ගොවි ජනතාව විශේෂයෙන්ම මේ ව්‍යාකූල තත්ත්වය හරහා කල්පනාකාරීව රටේ අය කටයුතු කළ යුතුයි. ඉදිරියේදී මේ දේශපාලන තත්ත්වය ගැන වැඩිපුරටත් ප්‍රකාශ කරන්න මම බලාපොරොත්තු වෙනවා.